Konnichiwa. Hi, Boa. ඔන්නේ ඉතින් අද අපි කතා කරන්න හදන්නේ දීර්ඝ කාලිනව ජපානයේ රැඳිලා ඉන්න හොඳම වීසා කැටගරි එක ගැන. තව වීසා කැටගරි ඕන තරම් තියෙනවා. තියෙනවා මේක ඇවිල්ලා හොඳම එක. කියන්නේ ජපානයේ ඇවිල්ලා මෙහි අධ්‍යාපන කටයුතු හදාරලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් තමන් ජොබ් එකක් හොයාගෙන මෙහි සෙටල් වෙන්නේ කොහොමද කියලා ඒකට අදාළව හොඳම වීසා එක මොකක්ද කියලා තමයි කතා කරන්නේ. ඔයාලට කතා පඩක් ගන්න දෙම තේරෙන්නේ නැති නේද? ඒ වගේම තමයි මෙහි බිස්නස් එකක් කරනවා නම් බිස්නස් වීසා තියෙනවා. ඒ වගේම SSW වීසා තියෙනවා. ඒක ගැන වීඩියෝ එකක් ෆුල් ඩීටේල් එක අපි කරලා තියෙනවා. මෙන්න මේ තියෙන උඩ ලින්ක් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ කෙනෙක් මෙහි ඉන්නවා නම් එයාලව බලන්න එන්න පුළුවන් ඔයාලට විසිට වීසා එකකින්. ඒ වගේම තමයි මෙහි ට්‍රැවල් කරනවා නම් ටුවරිස් වීසා තියෙනවා. ඒ වගේම තමන්ගේ හස්බන්ඩ්ව හරි වයිෆ්ව හරි ගන්නවා නම් ඒ වගේම ළමයිවත් ගන්නවා නම් ඔයාලට පුළුවන් ඩිපෙන්ඩින් වීසා කැටගරි එක යටතේ වීසා ඇප්ලයි කරන්න. ඉතින් අද අපි කතා කරන්නේ ස්ටුඩන්ට් වීසා ගැන. A to Z මුල ඉඳලා අගට යනකම්ම ස්ටුඩන්ට් කෙනෙක් කොහොමද මෙහෙට එන්න ඕනේ, අවශ්‍ය සුදුසුකම් මොනවද, කොහොමද එන්නේ, ඊට පස්සේ ඉස්කෝලේ තෝරගන්නේ කොහොමද, අපාර්ට්මන්ට් එකක් හොයාගන්නේ කොහොමද, ඉස්කෝලේ උනාට පස්සේ මොනවද මේකි නොකි හැමදේම අපි එපිසෝඩ් විදියට ඔන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ස්ටුඩන්ට් වීසා කැටගරි එකේ සම්පූර්ණ ඒ ටු ඉසෙට් ඔයාලට දැනගන්න ඌවමනා නම්. හරි, අපි කතා කරමු අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. ඉතින් මේ ස්ටුඩන්ට් වීසා ජපානයට එන්න සුදුසුකම් හැටියට ප්‍රධාන වශයෙන් ගණන්නේ අවුරුදු 12ක අධ්‍යාපන කටයුතු කරලා තියෙනවා. එතනදී ප්‍රශ්නයක් එනවා. අපිට ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා, ඒ වගේම කමෙන්ට් කරලා තිබ්බා. අවුරුදු 12ක ඉස්කෝලේ කාලයක් කියලා කිව්වහම අවුරුදු 12ක් ගිහිල්ලා A-level කරලා තියෙන්න ඕනද, A-level පාස් වෙලා තියෙන්න ඕනද? සමහර අය අහනවා මට A-level මෙන්න මෙච්චර රිසල්ට් එකක් තියෙනවා. එතකොට මට නිකන් يعني කෙලින්ම මෙහෙ යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න පුළුවන්ද? මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් මෙහෙ ලැන්ග්වේජ් ස්කූල් එකකට එනවා නම් අවුරුදු 12ක ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්න එක විතරයි සුදුසුකමක් වෙන්නේ. يعني එකේ ඉඳලා 12ට වෙනකන් අවුරුදු 12ක් තමන් ඉස්කෝලේ කාලය සම්පූර්ණ කරලා තියෙනවා නම් අන්න එයාට පුළුවන් මෙහෙට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න. ඒක කියන එකේදී අර්ධය තමයි සමාන A-level කරලා තියෙනවා අවුරුදු 12ක් කියලා කියන්නේ සමාන A-level අවුරුදුකින් නේද අවුරුදු 12 කම්ප්ලීට් වෙන්නේ 13 වසරනේ. 13. ඔව්. ඒ කියන්නේ A-level exam ලීලා තියෙන්න ඕනේ, exam pass වෙලා තියෙන්න ඕනේ, ඒක ඕනේ. අවුරුදු 12ක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. එතකොට ඒත් එක්කම එයා බැඳලා තියෙන එක තමයි අවුරුදු 18ට වැඩි වෙන්න ඕන කියන එක. ඉබේම අවුරුදු 12ක අධ්‍යාපනය ලැබුවා කියන්නේ මේ ලංකාව ඇතුළත තුල ඉතින් අවුරුදු 18 සම්පූර්ණ වෙනවා. එතකොට සමහර විට කියන්න පුළුවන් නෑ මං ආවේ අවුරුදු 17න් කියලා. හරි, 17 වෙන්නේ සමහරට මාසයක් දෙකක් වාඩි තිබිලා අවුරුදු 18 වෙන්න ඔය ඇප්ලයි කරලා වෙන්න පුළුවන්. හැබැයි ඔය අවුරුදු 12ක ඉස්කෝලේ කාලය සම්පූර්ණ කරලා නිසා ඔයාට පුළුවන් වීසා එක ඇප්ලයි කරන්න. සාමාන්‍ය නීතිය තමයි අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ කියන එක. ඊළඟ සුදුසුකම තමයි දැන් අලුතෙන්ම ඒ කියන්නේ අලුත්මත් නෑ. දැන් ඉස්සරන අපි එන දවසල නම් එහෙම මේ බරපතලට ඒ නීතිය තිබ්බේ නෑ. දැන් මේ වෙනකොට නීති සම්පාදනය වෙලා තියෙනවා JLPT N5 හෝ N4 මට්ටම සම්පූර්ණ කරලා එන්න ඕන කියලා ජපානයට. ඒකට ප්‍රධාන හේතුව තමයි JLPT හෝ NET කියන exam, මේ ජපාන් exam දෙකෙන් N4 හරි N5 හරි පාස් වෙලා එන්න ඕන කියලා එහෙම නීතියක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් එහෙම නීතියක් දැම්මේ නැත්තම් ජපාන් භාෂාව කිසිම දෙයක් හදාරන්නේ නැතුව මේ රටට ඇවිල්ලා එක එක තමන්ගේ පෞද්ගලික අඩුම තමයි ටොයිලට් එක කොහෙදවත් කියලා අහගන්න බැරි මට්ටම, ඇඩ්‍රස් එක කොහෙද කියලා බලා ගන්න බැරි මට්ටමට මෙහි ඇවිල්ලා එක එක ප්‍රශ්න වලට මුහුණ දෙනවා එන කට්ටිය සහ මෙහි ඉන්න කට්ටිය. එහිඳ මේ අමාරු වැටෙනවා. මොකද මේ ජපාන කියලා කියන්නේ ඉංග්‍රීසි ඒ තරමට භාවිත වෙන රටක් නෙමෙයි. ජපාන් භාෂාව ඇරෙන්න මේ කට්ටිය ඉංග්‍රීසි වලට හරිම දුර්වලයි. ඒ හින්දා එන කට්ටිය අනිවාර්යයෙන්ම ඒ එක්සෑම් පාස් වෙලා එන්න ඊට වැඩිය හොඳ මට්ටමට ඉගෙනගෙන යනවා. ඒ තමන්ට ඒක හොඳම වාසියක් මේ රටේදී මේ ජොබ් එකක් හොයාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගන්න. ඔව්, මේක කියද්දි මට මතක් වුණේ සමහර අය මැසේජ් කරලා අහලා තිබ්බා NET එක්සෑම් එක කියන්නේ මොකද්ද, JLPT එක්සෑම් එක කියලා කියන්නේ මොකද්ද කියලා. JLPT සහ NET කියලා කියන්නේ ජපන් භාෂාව පිළිබඳව තියෙන එක්සෑම්. JLPT තියෙන්නේ අවුරුද්දට දෙපාරයි, ජූලියන් දෙසැම්බර් නේද? ඒ දෙපාර අවුරුද්දට දෙපාරක් තමයි ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. NET එක්සෑම් එක නම් මාස 3 වගේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක දැන්
ඉන්ටර්නෙට් තියෙනවා හැමදේම කරගන්න බලන් ආරාට බලන්ගේ වෙබ් අදාළ JLPT හෝ NET කියන exam website වලට ගිහම apply කරන විදිය ඒ වගේම තමයි තමන් කොහොමද මේ දේවල් කරන්න කියලා full details ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ලංකාවේ තියෙන හොඳ Japanese school එකකට එහෙම නැත්නම් class එකකට ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ට self පුළුවන් ඉගෙන ගන්න ඕන තරම් YouTube channel තියෙනවා. වකු වකුනේ හංගුවා කියන්නේ ඒ වගේ YouTube channel එක අපි දැන් අපි කරගත්තා ඒකේ. ඔව්. එතන YouTube එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපි program බලනා වගේම hina yana aathal lewa බලනා වගේම මේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ව්‍යාපාර කටයුතු කරන ඕනම දෙයකට YouTube එකේ තියෙනවා tutorial තියෙනවා. ඉතින් ජපන් භාෂාවටත් එහෙම තමයි. ගොඩක් තියෙනවා. ඒ අතරේ හොඳ ඒවා තෝරගන්න අතපතා නැතුව කියවන ඒ වගේ channel තෝරගන්න ඉබා. හොඳ ජපන් වලින් කරන channel එකක් තමයි වකෝගු නිහංග කියලා කියන්නේ. ඒක මේ ජපන් රජෙන් කරන එකක්. ඉතින් ඒ වගේ හොඳ channel එකක් තියෙනවා. ඒ වගේ හොඳ channel හොයලා බලලා ඉගෙන ගන්න. ඉතින් ඒක ඔන්න ඒ exam එකත් ඔයාලට complete කරගන්න බලන්. ඒකෙදි දැන් සාමාන්‍ය අපි Europe country එකට යනකොට අපි ඉංග්‍රීසි අපි හදා ගන්න ඕනේ. IELTS අනිවාර්යයෙන් ගොඩක් රටවල් වලට යන. ඒ වගේම තමයි ජපානයට එද්දි අඩුම තරමේ N5 exam එකවත් clear වෙන්න try කරන්න. හරි. ඔන්න ඉතින් ඊට පස්සේ එන ප්‍රශ්නයක් තමයි අපෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි student කෙනෙක් විදිහට මෙහෙට එද්දි අපිට කොච්චර මුදලක් වියදම් වෙනවද? ඒක ඇවිල්ලා මේ ජපාන් yen rate එහෙම එහෙම වෙනවා. දැන් dollar එක එහෙම වෙනවා. ඒකත් එක්ක මේ ගණන් මිනුම් වෙනස් වෙන්න පුළුවන්. අපි ඉතින් දල වශයෙන් කියන්න සාමාන්‍ය දැන් යන rate එකට අනුව ලක්ෂ 35ක් 40ක් වගේ අතර මුදලක් යනවා. ඒ කියන්නේ ස්කූල් ෆීස් ගෙවලා, ඒජන්සිස් වලට ගෙවලා, යා ටිකට් වලට ගෙවලා සහ අපාර්ට්මන්ට් වලට මාස 3කට වගේ ගානකට ගෙවලා ওই ගණන් යන්නේ. ඒ කියන්නේ ස්කූල් වලට අවුරුද්දකට ගෙවලා. ඒ වගේම තමයි ওই ගණන් එන්නේ සාමාන්‍යයෙන් ඒජන්ට්ට අදාළ ගානක් එක්ක. එතකොට 135ක් ඒ වගේ ගානක් යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමුකෝ තනියෙන් ඇප්ලයි කරන කෙනෙක් නම්. එතකොට එයා වත්කම් විදිහට කොච්චරක් විතර පෙන්නන්න ඕනේ? සාමාන්‍ය දල විදිහට අපි ගානක් කියුවොත්. දැන් දල වශයෙන් බැලුවොත් එහෙම ඒගොල්ලෝ බලන්නේ සාමාන්‍ය ඊළඟ ස්කූල් වාරිකේ සහ එයාගේ එක්ස්පෙන්සස් කොහොමද දරන්න පුළුවන්ද කියලා බලන්නේ. එතකොට මේ 135ක් වගේ ගානක් 35ක් 40ක් වගේ ගානක් තමයි දල වශයෙන් එන්නේ ඊළඟ අවුරුද්දට. තමයි මේ එක්ස්පෙන්සස් බලන්නේ. ලක්ෂ තමන්න පුළුවන් නම් 50 60ක් පෙන්වන්න ඒක ලොකු චාන්ස් එකක් කරන වීසා වදින්න. ආව මේ 135ක් 40ක් වගේ ගානක් දැන් යන මට්ටමේ හැටියට පෙන්වන්න සිද්ධ වෙනවා අපිට ඒක බැංක account එකට. මොකද මේ ගිය අවුරුදු කියන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ගොඩක් අයට ප්‍රශ්න කළා තිබ්බා තමන්ගේ බැංක් details නිසා තමයි තමන්ගේ visa එක reject වෙන්න වෙලා තිබ්බේ කියන්නේ අපිට ගොඩක් අය message කරලා තිබ්බා බැංක් details නිසා තමයි මගේ visa එක reject වුනේ කියලා. ඉතින් ඕකට හේතුව තමයි සමහර විට බොරු details. එහෙම නැත්නම් ඇත්තටම බැංකුවේ සල්ලි නැහැ. ඒක check කළාම ඒ ප්‍රශ්න නිසා කියන්නේ බොරුවක් වංචාවක් හින්දා තමයි සමහර විට visa එක reject වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි හරි විදිහට ඒ ගාන එහෙනම් ඒ ගාන මොකද ඒ ගාන විදිහටම වෙන්නේ නැහැනේ. ඒ ගාන කොහොම හරි ඒ කාලය ඇතුළත පෙන්නලා ඔයාලට වීසා ඇප්ලයි කරන්න පුළුවන් නම් ලොකු chance එකක් හම්බ වෙනවා ඔයාලට මේ වීසා එක ඕකේ කරගන්න. ඊට පස්සේ මේ ඔක්කොමත් එක්ක සපුරලා තියෙන ඊළඟ ප්‍රශ්න තමයි අපි කොහොමද ජපානයට එන්නේ? මේ වීසා process එක කොහොමද කරගන්නේ? කාට කියලාද කරගන්නේ? අපිට මේකේ විදි දෙක තුනක් තියෙනවා. එක විදියක් තමයි ඔයාලට self apply කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් website හොයාගෙන Japanese school වල වෙබ්සයිට් හොයාගෙන අදාළ නගරයක බලුවාම තියෙනවා මොනවද ක්වොලිෆිකේෂන් කියලා. ඒ ක්වොලිෆිකේෂන් වලට අදාළව ඔයාට තනියම එම්බසී එක හරහා ડોකියුමන්ට් එක හදාගෙන ඔයාලා තනියම ඇප්ලයි කරන්න පුළුවන් සල්ලි පෙන්නලා. තනියම කරගන්න පුළුවන්. ඒකේ තමන් උනන්දුව කැපවීම තියෙනවා නම් තනියම ඒ කියන්නේ සර්ච් කරලා ඉතින් හොයලා බලලා මේ අදාළ ඊමේල්ස් දාලා මේ කතා කරලා ඒවයි කරගන්න පුළුවන්. සමහර වෙලාවට පුතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේගොල්ලන්ට මේ ඉංග්ලිෂ් දැනුම වැඩිකමයි. ඒ හින්දා ඔයාලට සමහරට ජපාන් එතකොට ගහන ඊමේල්ස් ජපාන් වලින් දාන්න ඕනේ. අන්න එතන තමයි මේ ප්‍රධාන ගැටලුව තියෙන්නේ. නැත්තම් තනියම උනත් ඇප්ලයි කරලා මෙහි ස්කූල් එකට එන්න පුළුවන්. තව පුළුවන් නේද කවුරු හරි ඉන්නවා නම් පවුලේ? ඔව්. තව ඔය අඳුරන කවුරු හරි මේ කියන්නේ කැපලා ඒක කරන්න වෙනවා. ඉතින් ඒ මේල්ස් අර මම ගහන්නේ ඔය ස්කූල් එකට කතා කතා කරන එක ගොඩක් වෙලාවට මෙහි ඉන්න කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් කාලය මිඩංගු කරනවා හරිම ඒ කියන්නේ කරන්න ඒක අමාරු වැඩක්. මොකද මේ තමන්ගේ මෙහි එදිනෙදා ජීවිතේ පවත්වා ගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ වැඩ කටයුතු ඒ දවසේ කරගන්න ඕනේ. නැත්තම් හිර වෙනවා. ඉතින් ඒකට කැප වෙලා ඔයාලා වෙනුවෙන් ඒ දේ කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම සහෝදරියක් සහෝදරියක් ඒ දේ ඔයාලට කරගන්න පුළුවන් ජපන් භාෂාව දැනුම තියෙන කෙනෙක්.
එහෙම නැත්තම් ආඩ පුළුවන් ඒජන්ට් කෙනෙක් තෝරගන්න. අපිනුත් ගොඩක් අය අහනවා ඒජන්ට් කෙනෙක් රෙකමන්ඩ් කරන්න කියලා. ඇත්තටම අපි දෙන්නට එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් නැහැ. ඒජන්ට්ලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන් කොතන හරි වැරද්දක් තියෙනවා. කියන්නේ 100%ක් පර්ෆෙක්ට් ඔයාලා වගේ නලා මේ ජොබ් හොයලා දීලා ඒ සේරම කරන ඒජන්ට්ලා අපි දැකලා නැහැ ජපානේ. සේරම ඉතින් කොහෙන් කොහෙන් හරි අඩුපාඩු තියෙනද? ඒ හින්දා අපිට රෙකමන්ඩ් කළා අන්තිමේද අපිට මේ මුදල වැඩිපුර අරගෙන අපාර්ට්මන්ට් එකට ගෙවන දෙගුණයක් තෙගුණයක් මුදල් අරගෙන ඒ ළමයට හරියන අපාර්ට්මන්ට් එකක් නැහැ. සමහර විට කොහේ හරි කැලේක තියෙන ස්කෝල් එකට ජොබ් නැහැ. ඒ කියන්නේ ස්කෝල් ගියාම ස්කෝල්ට ගිහිල්ලා ජොබ් එකට යන්න ටවුමට යන්න ඒ බර ගන්න වියදම් කරනවා. කාලේ එහෙම ප්‍රශ්න මේ අපිට මේ ගොඩක් කියලා දෙනවා, ගොඩක් දෙනෙක් කියලා දෙනවා. ඉතින් සමහර වෙලාවට තියෙනවා ඒජන්ට් සල්ලි අරගෙන පැනලා ගිහිල්ලා ළමයාට වීසා එකක් නැහැ, සල්ලිත් නැහැ, මුකුත් නැහැ. ඒ වගේ ලක්ෂ ගාණක් වංචා කරලා තියෙනවා. ඊට පස්සේ තව මෙහෙට ඇවිල්ලා කෙලිම අතහැරලා දානවා. ඒ ළමයාට ජොබ් එකක් හොයාගන්න තමන්ගේ ඉදිරි වැඩ කටයුතු ටික කරගන්න කිසිම අඩුම තරම මාසිකවත් පොඩි සපෝට් එකක් දීලා නැහැ. කියන්නේ ඒ වගේ හේතු හින්දා අපිට එහෙම රෙකමන්ඩ් කරන්න තවම එහෙම ඒජන්සියක් නැහැ. ඒ හින්දා අපි කිසිම කෙනෙක් රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. සමහරවිට අහනවා ඔයා ආපු ඒජන්සියක්. ඉතින් ඒවත් කියන්නේ අවුරුදු ගානකට කලින් ඒජන්සිත් දැන් තියෙනවා නැද්ද කියලා අපි හරියට දන්නේ නැහැ. ඒ නිසා අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සියක් ඔන්න තාම නැහැ. ඔයාලට පුළුවන් කාටවත් රැවටෙන්නේ නැතුව හොඳට හොයලා බලලා ජපානයේට ඒ අදාළ ඒජන්සියෙන් කවුරු හරි ඇවිල්ලා තියෙනවා නම් එයාලත් එක්කත් කතා බහ කරලා ඔයාලා හොඳ ඒජන්සියක් හොයලා ඉන්ස්ටාග්‍රෑම් තියෙනවා, එක එකව තියෙනවා නේද? ඉතින් ඒ කටියට මේ තමන් යාළුවෙක් ඉන්නවනම් අඳුර කෙනෙක් ඉන්නවනම් හැබැයි ඉතින් මිනිස්සු විශ්වාසන්ත කෙනෙක් කියන දේ පිළිගන්නේ නැත්තම් 10 දෙනෙක් කිව්වොත් 10 කතාවක් තමයි ඔයාලට කියන්නේ. ඒ හින්දා විශ්වාසවන්ත කෙනෙක් කියන කතාවක් විතරක් පිළිගන්න නේද? ඔව්, විශේෂයෙන්ම ඒජන්ට් කෙනෙක් තෝරගනින්දී තෙතුම් පාරක් හිතන්න, හොයන්න, බලන්න, අනුන්ගේ දේවල් වලට රැවටෙන්න එපා. ඔයාගේ සල්ලි, ඔයා දුක් මහන්සි වෙන හොයාගන්න සල්ලි පරිස්සම් කරගන්න, නිකන් නිකරනේ මිනිසුන්ට ඒක දෙන්න යන්න එපා. ඒ නිසා හොඳ ඒජන්ට් කෙනෙක් තෝරගන්න, සැලකිලිමත් වෙන්න. මේක අර ආයි කියන්නේ ඒ වගේ ගොඩක් රැවටීම් අපිට අහන්න දකින්න හම්බෙන්නේ හින්දා. අඩ උණු සිද්ධි කියලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිටත් කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම වුණාම හිත සනසන ඇරෙන්න. හරි, ඔන්න ඉතින් අද අපි කතා කළේ මේ එපිසෝඩ් එකෙන් ජපානයේ දීර්ඝකාලීනව රැඳිලා ඉන්න හොඳම වීසා එක මොකක්ද? ඒ වීසා එකෙන් මෙහෙට එන්න ඔයාලට තියෙන්න ඕනේ හොඳම සුදුසුකම්, නැත්තම් තියෙන්න ඕනේ සුදුසුකම් මොනවාද කියලා. ඉතින් මම හිතනවා මේ එපිසෝඩ් එකෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න හම්බෙන්නේ නැති කියලා. ඊළඟ සතියේ අපි කතා කරන්නේ ජපානයේ එන්න හොඳ නගරයේද ගමද? නගරයේද ගමද? නගරයට ආවද මොන වගේ වාසිද තියෙන්නේ? ගමට ආවද මොන වගේ වාසිද? ඔය දෙකේම අවාසි මොනවද? ඒ වගේම තමයි අපි ඊළඟට කතා කරනවා ජොබ් එකක් හොයාගන්නේ කොහමද? මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ සෝෂල් මීඩියා පැත්තට එන්න පුළුවන්. මේ පැත්තේ තියෙනවා ලින්ක් එක. ඒ වගේම තමයි ඊළඟ එපිසෝඩ් බලන්න ඕන නම් subscribe කරන්න. subscribe කළා. ලයික් කරලා ෂෙයා කරලා අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම්, ජපානයේ රෙන් හිතාගෙන ඉන්නවා නම් මේ දේවල් එහෙනම් ඉතින් ගිහිල්ලා හැමෝම පරිස්සමින් සයනාරා. සයනාරා. තැන් තැන්.